පසුගිය අවුරුදු 5 තුලදී රබර් සහ විශේෂයෙන්ම තේ සාධික වගේ දේවල් මෙවයි මිල අඩු වුණා. එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මිල පහත වැටීමක් වුණා. ඒක තුල ආදායම් මාර්ග නැති වුණා ඔබේ දිස්ත්‍රික්කය. ආර්ථික අතින් බොහොම ශක්තිමත් දීර්ඝයක් මුස්තින් තමයි අපි හඳුන්වගෙන හිටියේ. නමුත් අද වෙනකොට ඒක ඉතාම පහත්තට වැටිලා තියෙනවා. දුප්පත් දිස්ත්‍රික්ක වලින් එක දිස්ත්‍රික්කයක් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වෙන් මුදවා ගැනීම අපි ආරම්භ කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි හැම දිස්ත්‍රික්කයකම සැලසුම් හදලා ඉවරයි. මොකක් ඒවයි සංවර්ධන වේගය වැඩි කරන්න, රැකියා කරුණයන්ට ඇති කරන්න, වැඩ පිළිවෙළල් අපි දියත් කරන්න සූදානම්. මේ විවස්ථාවේ වෙනස්කම් කළ යුතු තියෙන මේ 19 වෙනි වගන්තියක් අඳුන්වලා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා යකි. සුවාදීන කොමිෂන් කියලා දේශපාලන හෙන්චයියලා සමහරු දාලා තියෙන. මේ පාර අපි පාර්ලිමේන්තුවට වෙනම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරේ නැහැ. ඇයි අපි ඉදිරිපත් කරේ නැත්තේ? අපි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න ඕන හින්දා. ඉතින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න ජනාධිපතිවරයා නියෝජනය වන දේශපාලන පක්ෂයේ බලයට එන්න. ඉතින් ඒක සඳහා අපිට තුනින් දෙකක බලයක් අවශ්‍යයි.